හලෙලුයා. ඔබට සුබ උදෑසනක් කියලා මා යේසු වහන්සේගේ නාමයෙන් කියනවා. අපි හැම කෙනෙක්ම අපි මොහොතක් නැගිටලා උන්වහන්සේගේ වචනේ බාර කරලා අපි ආඥා කරමු. හලෙලුයා. අපට බොහෝසේ ප්‍රේම කරන යහපත් දෙවි පියාණෙනි, ඔබගේ පුත් යේසුගේ නාමයෙන් ඔබගේ කරුණාවේ සිංහාසනය වෙතට පැමිණෙනවා. පියාණන් වහන්සේ ඔබ දුන්නා වූ අලංකාර දවසේදී ඔබගේ ශුද්ධ නාමයට මුළු ගෞරවය මුළු මහිමය ගෙනෙනවා. යහපත් දෙවි පියාණන් වහන්සේ, අද දවසේත් ඔබගේ සෙනඟ සමග කතා කරන මේ වචනේ ඔබ වහන්සේගේ ශුද්ධ බලවත් හස්තර බාර කරනවා. පියාණන් වහන්ස, මිනිසයාගේ යෝජනා සැලසුම් නොවේ. ඔබ වහන්සේ අද දවසේ ඔබගේ දරුවන්ට කතා කරන්නට කැමැතිවනේ පණිවිඩය ස්වාමිනී. ඔබගේ දරුවන්ට අද දවසේ ඔබ කතා කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේ මාගේ මුඛේ ඔබ වහන්සේ පාවිච්චි කරමින් ඔබගේ සෙනඟට ඔබ කතා කරන්න ස්වාමිනී. අද දවසෙත් අසන ඔබගේ සියලු දරුවන්ද ඔබගේ බලවත් හස්තයට මා බාර කරනවා. පියාණන් වහන්ස, ඒ අය ස්වාමිනී, එයගේ සිත මේ මොහොතේ පිළියෙල කරගනිමින් ස්වාමිනී, ඒ අය අස්සනේ වචනය සරුබිමේ වැටුණා බීජ ලෙස ඒ ජීවිතවල ඵල දරන පිණිස මම යාඥා කර සිටිනවා. පියාණන් වහන්ස, ඔබගේ වචනේ සඳහන් කරනවා ස්වාමිනී, ඔබ වහන්සේ කෙරෙන් නික්මුණා වූ ස්වාමිනී, ඒ වචනේ හිස්ව නැවත හැරෙන්නේ නැති බව තාත්තේ. පියාණන් වහන්ස, අද දවසේ ඔබගේ සෙනඟට අපි කතා කරන්නේ ස්වාමිනී අපගේ වචනේ නොවේ, ඔබගේ වචනේ ස්වාමිනී. ඒ ඔබගේ වචනේව තිබෙන බැවින් ස්වාමිනී මේ ජීවිතවල ස්වාමිනී අවශ්‍ය වූ ස්වාමිනී, ඒ ස්වාමිනී විපාකේ ජීවිතවලට ලබා දෙන බැවින් මා ඔබට ස්තුති කරනවා තාත්තේ. ඒ සරුබිමේ වැටුණු බීජ ලෙස ස්වාමිනී සිය ගුණයකින් පළ දරන්නට යන නිසා ස්තුති. ජීවිතවල ස්වාමිනී වෙනසක් ඇති වෙන නිසා ස්තුති කරනවා. ඒ ඔබගේ ජීවනයක් ආත්මයත් වූ එම වචනය, ඒ ජීවනය නැතිව තිබෙන හැම ස්ථානයකම ඔබගේ ජීවනය රැගෙන එන නිසා ස්තුති කරනවා තාත්තේ. දනුදු ස්වාමිනී, ඒ ඔබගේ ශුද්ධ වචනය ඔබගේ බලවත් අස්තර බාර කරනවා. ඔබ දැන් ස්වාමිනී මේ සෑම දෙයක්ම බාරගෙන තිබෙන නිසා ස්තුති. අසන සියලු දෙනාද ඔබට බාරයි ස්වාමිනී. ඔබ දැන් සියල්ලන්ව ආශිර්වාද කරන්න ඔබගේ ජීවමාන වචනය ඒ ජීවිතවල අද දවසේ ක්‍රියා වෙන පිණිස මා යාඥා කරනවා. දැනුදු මගේ යහපත් පියාණනි, මේ සියල්ල මා ඉල්ලන්නේ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත නාම නිසාය. ආමෙන්, ආමෙන්. අපි හැම කෙනෙක්ම වාඩි වෙමු. අද දවසේ මා ඔබ සමග කතා කරන්නට යන්නේ ක්‍රිස්තුස් වහන්සේ, එනම් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතිව සිටීම සම්බන්ධව. එනම් අපි ක්‍රිස්තුස් වහන්සේව පැලඳ සිටිමු කියලා මා ඔබට කතා කරනවා. උන්වහන්සේගේ වචනේ අපට කියනවා අන්‍යාකාර සිතක් අපිට ඇතිව සිටින්න කියලා. එනම් අපි උන්වහන්සේව නොදැන ඒ සිටිය කාලේ අපි සිටි ආකාරයෙන් නොවේ, අපි මානසික ලෙස අපි දකින අසන හැමදේ ආකාරයෙන් අපි සිතලා ඒ අපේ සිත අපට මඟ පෙන්වන ආකාරයෙන් අපි ක්‍රියා කළා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේ තුලට අපි ආවට පස්සේ අපි අපට උන්වහන්සේ ලෙස සිතන්නට, උන්වහන්සේ ලෙස ක්‍රියා කරන්නට කියලා උන්වහන්සේගේ වචනය අපට දැනුමුතුකම් දෙනවා. එනම් මේ ක්‍රිස්තුස් වහන්සේ දකින්න ලෙස දකින්න, ක්‍රිස්තුස් වහන්සේ යම් කාරණා මැදියේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කළේ, ඒ ආකාර ක්‍රියා කරන පිණිස
විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ කියලා කිව්වම එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අපි කියද්දී උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ ප්‍රේමය කියලා. ආමෙන්. හලෙලූයා. ඒ ක්‍රිස්තුස් වහන්සේ ලෙස අපි සියල්ල දකින්න පිණිස උන්වහන්සේගේ වචනය අපට කතා කරනවා. අද දවසේ අපි ප්‍රථම කොට බලන්න යනවා 1 පේත්‍රස් 3 පරිච්ඡේදී 10 පදයේ සිට 12 පදය දක්වා අපි බලන්නට යනවා. එක පේත්‍රස් 3 පරිච්ඡේදයේ 10 පදයේ සිට 10 පදයේ සිට 12 පදය දක්වා නුඹලාගේ අලංකාර වීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද 1 පේත්‍රස් දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 3 පදයේ සිට 10 පදය දක්වා කියවන්න. ස්වාමීන් වහන්සේගේ ඊම ප්‍රමාද වන නුමුත් සන්තක බව. ප්‍රේමවන්තේනි, දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. ක්‍රිස්තියානි කාර්යයන්ගේ චරිත ගුණ හා අභිවර්ධනය. මක් නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැනගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. සමාවෙන්න අපි 2 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදී 3 වෙනි පදයේ සිට 10 පදයේ දක්වා අපි කියවමු. සමාවෙන්න 2 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදී ක්‍රිස්තියානි කාර්යයන්ගේ චරිත ගුණ හා අභිවර්ධනය. මක් නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැනගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ඒ කරණ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුබලා ගැලවී ඒ පොරොන්දු කරණ කොටගෙන දේව සභාවට පංගුකාරයන් වන පිණිසය. එසේය. මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුබලාගේ ඇදහිල්ල සමග ගුණයද ගුණය සමග දැනගැන්මද දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද පමණ දැන ක්‍රියා කිරීම සමග ඉවසිල්ලද ඉවසිල්ල සමග දේව භක්තියද දේව භක්තිය සමග සහෝදර ස්නේහයද සහෝදර ස්නේහය සමග ප්‍රේමයද සපයා ගන්න. මක් නිසාද මේවා නුබලාට තිබේ නම් වැඩි වේ නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙහි කම්මැලි බවටත් අපල බවටත් පැමිණෙන්නට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. නමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැතිකොට ළඟ තිබෙන දේ පමණක් බලමින් අන්ධව සිටී. එබැවින් සහෝදරයනි, නුඹලාගේ කැඳවීමද තෝරා ගැනීමද ස්ථිර කරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියා කරන්න. මක් නිසාද නුබලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත. හලෙලූයා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපි ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගත්තා වූ අය ලෙස මා ඔබට පෙර කිව් ලෙස අපි යම් කිසි අපි මූණ පාන කාරණාවලදී අපි කොයි ලෙසද ඒවට මූණ දෙන්න ඕනේ කියලා උන්වහන්සේගේ වචනයම අපට කතා කරනවා. ඇයි කිව්වොත් පෙර ලෙස අපට අපේ තීරණ ගන්නට බෑ. අපි යම් වචනයක් කතා කරනවද යම් ක්‍රියාවක් කරනවද උන්වහන්සේව අපි ඉදිරියෙන් තබලා අපේ හැම ක්‍රියාවක්ම කරන්නට ඕනේ බව උන්වහන්සේගේ වචනය සඳහන් කරනවා. අපි උදාහරණයක් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි ගත්තාම උන්වහන්සේට යම් වගකීමක් පැවරිලා තිබුණා.
ඒ තරන් වහන්සේ මේ පොළවේ මනුෂ්‍ය ආකාරයෙන් අපහා සමානව සිටිය නමුත් උන්වහන්සේටත් අපටත් මටත් ඔබටත් මෙන් බොහෝ පොරබැදීම් බොහෝ අමාරුකම් උන්වහන්සේ උන්වහන්සේට මුහුණ දෙන්නට සිද්ධ වුණා. නමුත් උන්වහන්සේ ඒ අමාරුකම් මැදියේ උන්වහන්සේගේ ඒ වගකීම එනම් උන්වහන්සේ පිට පැවරීලා තිබුණා වූ ඒ කාර්ය උන්වහන්සේට ඉතාමත් අමාරුව තිබුණා. එනිසා තමයි උන්වහන්සේ ගෙත්සමනි උයනේදී දෙවියන් වහන්සේ සමග මහත් වේදනාවෙන් සමාවෙන්න මහත් වේදනාවින්දයි කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේට ඒ කාර්ය පහසු වුණා නම් උන්වහන්සේට එසේ වේදනාව විඳින්නට අවශ්‍ය වුණේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක ඒ අලුයමට ප්‍රථමයෙන්ම උන්වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක සාභාවිකම් කළ බව පවසනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේව සොයාගෙන නිතර නිතර දෙවියන් වහන්සේ සමග තනි වුණයි කියලා කියනවා. ඇයි කිව්වොත් උන්වහන්සේ පිට පැවරිලා තිබුණු කාර්ය ඉතාමත් අමාරු කාර්යයක්ව තිබුණා. මිනිස්යන්ගේ නින්දාව, මිනිස්යන්ගේ අපහාසය, මිනිස්යන්ගේ පහර කෑම විතරක් නෙවෙයි මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. සමහර විට උන්වහන්සේට ඒක පහසු කාර්යයක් වෙන්නට පුළුවන්. නමුත් කිසිදු පාපයක් නොකළ තැනන් වහන්සේ උන්වහන්සේ පිට ඔබගේත් මගේත් පාපය දරා ගැනීම උන්වහන්සේට ඉතාමත් අපහසු කාර්යයක්ව තිබුණා. ඇයි කිව්වොත් ඒ තැනන් වහන්සේ සුද්ධ තැනන් වහන්සේ කිසි පාපයක් නොදත්තා වූ කිසි පාපයක් නොකළ ඒ සුද්ධ තැනන් වහන්සේට ඉතාමත් අපහසු කාර්යය වුණේ ඒ පාපය දරා ගැනීම. ඔබගේත් මගේත් පාපය නිසා උන්වහන්සේට ඒක උන්වහන්සේ පිටට අරගන්න එක ඒක අමාරු කාර්යයක්ව තිබුණා. ඇයි කිව්වොත් උන්වහන්සේ කිසිදු පාපයක් නොකළ තැනන් වහන්සේ. අද දවසෙත් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය බොහෝ වෙලාවට අපේ සහෝදරියෝ කියන කාර්යයක් තමයි මම මෙහෙම දෙයක් කරේනේ ඇයි මට මෙහෙම කේ නිසා මට මේක දරා ගන්න බෑ කියලා එයාලා මානසික ක්‍රියාකාරකම් කරන්නට එයාලා එළඹෙනවා. නමුත් මා උදාහරණයකට ඔබට කියන්න කැමති වෙනවා. අපි දාවිද්ගේ ජීවිතය ගත්තාම ඒ දාවිද් උන්වහන්සේගේ වචනේ කියන දාවිද් දෙවියන් වහන්සේගේ හදවතට ප්‍රසන්න මිනිසෙක් කියලා දෙවියන් වහන්සේ දාවිද් සමග කළ ගිවිසුම මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ගීතාවලියේ 89 වෙනි පරිච්ඡේදයේ ඔබ කියවනවා නම් ඔබ දැන් කියවන්න අවශ්‍ය නැහැ. ඔබ කියවලා බලනවා නම් ඔබට හිතේ මේ දාවිද් සමග දෙවියන් වහන්සේ මෙපමණ ගිවිසුමක් කරන්න තරම් දාවිද් ඇති උතුම්කම මොකද්ද? එයාට ඇති සුදුසුකම මොකද්ද කියලා අපිට හිතෙනවා. ඒ දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කතා කළ ඒ දාවිද් ගැන කියන කාරණා එයා උදෙසා යා කරන දේවල් ගැන කියද්දී අපට හිතෙනවා ඇයි එයා වගේ ඔබටත් මටත් වෙන්න බැරි කියලා. ඒ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම එකලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය මේ මුළු ලෝකයා උදෙසා දුන්නයි කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. මුළු ලෝකයාට උන්වහන්සේ ප්‍රේම කරනවායි කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. නමුත් ඔබටත් මටත් අද ලෝකේ ඉන්න මිනිස්යාට වැඩිය විශේෂ ඇල්මක් උන්වහන්සේ දක්වනවා. එහෙම නේද? ඔබ ඒ විශ්වාස කරනවද? ඇයි කිව්වොත් ඔබ ලෝකයෙන් ඔබ ලෝකේ එපා කරලා උන්වහන්සේ වෙතට ආවා. අද දවසේ ඔබ උන්වහන්සේගේ පුත්‍රයෙක් සහ දියණියක් බවට පත් වෙලා සිටිනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය දාවිද්ගේ ජීවිතය අපි ගන්නවා නම් ඒ දාවිද්ගේ හැම ක්‍රියාකිරීමක් ගැන අපි බලන විට ඔහුගේ සතුරා ඔහුට ප්‍රීඩා කරද්දී ඔහුගේ පවුලේ අය පවා ඔහුගේ ඒ පුත්‍රයා පවා වරක් ඔහුට විරුද්ධව නැගිට්ටා. නමුත් ඔහු සෑම විටම ඒ ප්‍රීඩාවෙන් නිදහස් වන මොහොතේ නෙවෙයි ඒ ප්‍රීඩාව මැද්දේ ඔහු මොකක්ද කිව්වේ? ස්වාමින් වහන්සේ
ඔහුගේ පලිය බව පැවසුවා. උන්වහන්සේ මගේ උපකාරය, උන්වහන්සේ මගේ බලකොටුව, උන්වහන්සේ මගේ රක්ෂස්ථානය, මා සැඟවෙන ඉඩම ඔබ වහන්සේ කියලා උන්වහන්සේ ගැන පැවසුවා. ඒ ඔහු නිදහස ලැබුණ මොහොතේදී නොවේ. ඒ සාවුල් කියන්නා වූ රජ එකවරක් දෙවරක් නොවේ බොහෝවර ඔහුට විරුද්ධව, එනම් දෙවියන් වහන්සේ ඔහු තෝරාගෙන තිබෙනවා කියලා දැනගත්ත ගමන් ඔහුට විරුද්ධව නැගිටලා ඔහුව ලුහු බඳිමින් ඔහු විනාශ කරන්න උත්සාහ කරනවා. එක අවස්ථාවක එක ස්ථානයක ඔහු ගුහාවක සැඟවිලා ඉන්න වෙලාවේදී සාවුල් පවා ඒ ස්ථානයේම සිටිනවා. නමුත් දාවිත් කියන්නව දෙ මොකද්ද? දැන් මගේ සතුරු ආවා, දැන් මගේ එයාගේ සේවකයන්ට කිව්වද මෙයාට පහර දෙන්න කියලා? ඔව්, එහෙම කිව්වේ නෑ. ඔව්, දෙවියන් වහන්සේට කියනවා මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නේම්, නමුත් කිසි උපාද්‍රයකට බය නොවන්නෙමි, මක් නිසාද ඔබ මා සමගයි. අද ඔබට එසේ කියන්න පුළුවන්ද? ඔබේ ප්‍රීඩාව මැද්දේ ඔබට කියන්න පුළුවන්ද? ඔබට විරුද්ධ වෙන ඔබේ සහෝදරිය, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව ප්‍රීඩා කරද්දී ඔබට කියන්න පුළුවන් දේ ආකාරයෙන්? නැත්නම් ඔබ එයා සමග පොරට යනවද? නැත්නම් ඔබ කියනවද මට විරුද්ධව ඔසවන කිසි ආයුධයක් සඵල නොවන්නේ කියලා ඔබ කියනවද? නැත්නම් ඔබ ආයුධයක් අරගෙන එයා ඔහු සමග ඔබ සටනට යන්න යනවද? ඔබ තීරණයක් ගන්න. ඔබ උන්වහන්සේගේ වචනේ කොයි ආකාරව ඔබ කියවනවද? ඔබේ වැඩ හැම දෙයක්ම ඉවර කරලා ඔබ දැන් නිින්ද යන්නේ නැති නිසා ඔබ බයිබලයේ අරගෙන කියවන්න උත්සාහ කරනවද? නැත්නම් අද මගේ දෙවියන් වහන්සේ මට මොකද්ද කතා කරන්නේ? දවසේ පටන් ගැනීමේදී මගේ දෙවියන් වහන්සේද මට මොකක්ද කියන්නේ කියලා ඔබ බයිබලයේ අරන් කියවනවද? නැත්නම් ඔබට මේ නිින්ද යන්නේ නැති නිසා මට නිින්ද යනකම් මේක මම කියවනවායි කියලා ඔබට නිදිමත හැදෙනකම්, එනම් ඔබ නිදිමත භාවයෙන් දෙවියන් වහන්සේ ඔබට මොකක්ද කියන්නේ කියලා දැන නොගන්න පිණිස නිදිමත භාවයෙන් ඔබ උන්වහන්සේගේ වචනේ කියවනවද? අද දවසේ උන්වහන්සේ ස්වර්ගයෙන් බැහැලා ඇවිල්ලා ඔබට පණිවිඩ දෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේගේ වචනේ අපට පැහැදිලි ලෙස කතා කරනවා. ඔබ මේ ලෝකයේ ඉන්න බලවත්ම දාසියාගේ පොත, දාසියගේ පොත, මේ පොතේ ආලේපේ තියෙනවා. මේ පොතේ මේ පොත කරුණු කොටගෙන මෙයා මේ දේ කරලා තියෙනවා, මේ දේ කරලා තියෙනවා, ඒ නිසා මට ඒක දැනගන්න ඕනේ කියලා ඔබ ඒකටම ඇලුම් වෙලා ඉන්න එපා. මගේ ප්‍රේමණීය සහෝදරයා, සහෝදරිය, අපිට යහපත්, අපිට පොත් කියවලා අපි දැනුම ලබාගෙන ගන්න එක අපිට වඩාත් යහපත්. නමුත් උන්වහන්සේගේ වචනය අපි වඩාත් කියවන්නට ඕනේ. උන්වහන්සේ ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රේමණීය ලියවිල්ල ඔබත් මාත් ගැනත් මොකක්ද කියලා තියෙන්නේ කියලා අපි දැනගන්නට අවශ්‍යයි. අපි ඒ ගීතාවලියේ පොත ඒ සම්පූර්ණයෙන්ම කියනවා, කියව කියවුවොත් අපිට දැනගන්න පුළුවන් ඒ දාවිද්ගේ ජීවිතයේ ආපු හැම පොර බැදීමක් තුල, ආපු ඒ හැම අමාරුකමක් තුල ඔහු කොයි ලෙස ක්‍රියා කළාද, ඔහු කොයි ලෙස තීරණ ගත්තද කියලා ඔබට දැනගන්නට පුළුවන්. වරක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක කුඩා දරුවෙක් අරගෙන උන්වහන්සේ මැදියේ තියලා කිව්වා, මේ කුඩා දරුවෙක් වගේ උන්වහන්සේගේ රාජ්‍ය අපි පිළිගන්නට ඕනේ කියලා. ඇයි එතන එපමණ මිනිස්යන් ඉඳද්දී උන්වහන්සේ කුඩා දරුවෙක්ව උන්වහන්සේ ළඟට අරගෙන උන්වහන්සේ එවැනි දෙයක් කිව්වේ? කුඩා දරුවන්ට මගේ ප්‍රේමණීය සහෝදරයා, සහෝදරිය, ඒ යම් දෙයක් එයාලා කිව්වහම එයාලා කිසිම සැකයක් නැතුව ඒක ඒ ආකාරයෙන්ම විශ්වාස කරනවා. එහෙම නේද? අපි ගොඩක් වෙලාවට අපේ දරුවන්ව අපි නිදි කරන්න අපි ගියාම එයාලා කියන අපිට කතන්දරයක් කියන්න කියලා නිදාගන්න. බොහෝ වෙලාවට එහෙම දෙයක් නැතුවත් ඇති, අපි කතන්දරයක් අපි හදලා ඒ දරුවන්ට අපි කියන. නමුත් ඒක ඇත්ත සිද්ධියක් වගේ එයාලා ඕනකමින් අහගෙන ඉන්නවා. අන්න ඒ දරුවෝ වගේ අපි උන්වහන්සේගේ වචනය, මේක නිකන් කතන්දරයක් නෙවෙයි, මේක සැබෑ උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගෙන් අපට දීලා තියෙන උන්වහන්සේගේ ලියවිල්ලක්ව තිබෙනවා.
අපි ඒක අපේ ජීවිතයට අරගන්නට ඕනේ. ඒ නිසා තමයි දාවිද් බලන්න නිතරම දෙවියන් වහන්සේ එයා දෙවියන් වහන්සේ එයාගෙන කියන්න තරම් එයා කොයි ආකාරයෙන් දෙවියන් වහන්සේට ඇලුම් වෙලා සිටියද? කොයි ලෙස දෙවියන් වහන්සේව එයාගේ උපකාරය කොටගෙන සිටියද කියලා ඔබට දැනගන්නට පුළුවන්. අපි එක එක්කෙනාගේ ජීවිතය මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපේ ශක්තියෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. මා ඔබට එක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදය 3 වෙනි පදේ සිට 10 වෙනි පදේ දක්වා මා ඔබට කියු ලෙස ඒ වචනවල අපට කියනවා. මා කැමති ඒදී අපි නැවතත් අපි කියවනවා නම් අපි ඒකේ පද කීපයක් අපි බලමු. 7 වෙනි පදේ සිට අපි බලමු. 8 වෙනි පදේ සිට බලමු. මක්නිසාද අපි මුලදී අපි අනිත් පද ටික අපි කියු නිසා මං විශ්වාස කරන ඔයාලා ලියාගෙන ඉන්නවා. ඒවා ඔයාලා ඔයාලගේ ගෙවල් වලදී ඒක නැවත ඔබ කියවලා ඔබේ ජීවිතයට ඒක අරගන්න කියලා මා කියනවා. අපි 3 වෙනි පදේ සිට අපි ප්‍රථම කියුවාසේ. දැන් 8 වෙනි පදේ අපි කියවමු. මේ ස්ථානයේ කියනවා මක්නිසාද මේවා නුඹලාට තිබේ නම් වැඩි වේ නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමේ කම්මැලි බවටවත් අපල බවටවත් පැමිණෙන්නට ඒවා නුඹලාට ඉඩ නොදෙන නොදෙයි. නුමුත් මේවා නැති තැනත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැතිකොට ළඟ තිබෙන දේ පමණක් බලමින් අන්ධව සිටි. 10 වෙනි පදයේ මේ ආකාරව අපට පවසනවා. එබැවින් සහෝදරයනි නුඹලාගේ කැඳවීමද තෝරා ගැනීමද ස්ථීර කරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියා කරපල්ලා. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් තැකිලෙන්නේ නැහැයි කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. එනම් 3 වෙනි පදේ සිට 7 වෙනි පදේ දක්වා ඔබ ඒ දේ ඔබේ ජීවිතයට අරගන්න. ඒක අපේ ජීවිතයේ 8 වෙනි පදේදී කියනවා. ඒ දේ අපේ ජීවිතයේ තියෙනවා නම් අපි කිසිසේත්ම අපේ මාර්ගයේදී අපි පැකිලෙන්නට යන්නේ නැහැ. අපි කියමුකෝ දැන් අපි නිකෝසියා සොලමන් ස්ක්වයර් එකේ අපි යනවා. යන වෙලාවේදී සමාරතන ඔයාලා දකින්නවනේ දැන් එතන පාර හදන නිසා එතන ලොකු වලක් කපලා තියෙන එතන සම්පූර්ණ වහලා තියෙන්නේ. එතන අපි කියමු යුරෝප 500 100ක් කියලා 100 නිසා මගේ ජීවිතේ නාස්ති කරගන්න බෑ කියලා සමහරු කිය. අපි කියමු 500 කොලයක් එතන එහා පැත්තෙන් වැටිලා තියෙනවා. අවංකවම ඔයාලා කතා කරන්න බොරු කියන්නේ නැතුව 500 කොලයක් වැටිලා තියෙනවා. ඔයාලා කොහොම හරි ඒක අස්සට ගිහිලා ඒක ගන්නවද නැත්නම් අපෝ මේකෙන් වැටක් බැඳලා තියෙනවනේ එතනට යන්න අපිට තහනම්. ඒ නිසා මම නම් යන්නේ නැහැ කියලා ඔයාලා යනවද අවංකව කියන්නේ. නැත්තම් කොහොම හරි එක ගන්න උත්සාහ කරනවද නැත්තම් ඒක හරි අවදානම් මේ නිසා මං එතනින් මාරු වෙලා යනවයි කියලා යනවද? ඈ අපේ හරි එක සිස්ට කෙනෙක් කියනවා මම නම් යන්නේ නැහැලු. අනිත් කට්ටිය කියන්නේ ඔයාලා එතනින් අයින් වෙලා යනවද නැත්තම් කොහොම හරි එක ගන්න උත්සාහ කරනවද? ඈ ඇත්තද කියන්නේ බොරු කියන්න එපා. හා ගන්න උත්සාහ කරනවා කොමාරි. දැන් ඒක අමාරු නත් උත්සාහ කරනවා. එක සහෝදරයෙක් කිව්වා පුළුවන් කමක් තියනවා නම් ගන්නවා කියලා. ඒක එතන අවදානම් ස්ථානයක්. නමුත් එයා කිව්වේ ඒක වටිනා දෙයක් නෙනේ. 500ක් ගන්න අපි කොච්චර වැඩ කරන්න තියනවද? ඉතින් එක සහෝදරයෙක් ගැන කොහොම හරි උත්සාහ කරනවා කියලා. ඒ වගේම මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඒක අපිට වටිනා දෙයක් නේ. අපි උත්සාහ කර කොහොම හරි උත්සාහ කරලා බලනවා නේ. අපිටත් හානියක් නොවි කොහොම හරි බලන්න. ඒක අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඕනෙම නැති දෙයක් නේ. අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි කොහොම හරි උත්සාහ කරනවා. ඒක හොඳයි. ඒ වගේම අපි මේ ගමනේදී අපි අපේ ජීවනය සඳහා අපි මේ ගමන් කරමින් සිටින්නේ නේ. අපි සදාකාල ජීවනය කරා අපි මේ ගමනේදී සමහර බාධක එනවා, අමාරුකම් එනවා. නමුත් අපිට ඉදිරියෙන් තියෙන දේ මොකද්ද? වටිනා දෙයක්. නමුත් මේ මාර්ගය අපිට අමාරුයි. අපහසුතාවයන් තියෙනවා.
සමහරට ලොකු ගැඹුරු වලක් ඇති, සමහරට ඒ මාර්ගයේ ජරා ගොඩවල් ඇති. ඊශ්‍රායෙල් සෙනඟ ඒ සෙනඟව ගෙනාපු මොහොතේදී එයාලට පිපාසු වුණාම එයාලා මොනවා කිව්වේ? අපෝ මේ මෝසෙස් නම් කිසි වැඩක් නැහැ, අපිව ගෙනාව අපිට වතුර දෙන්න, ඒ නිසා අපි හැරිලා යනවා. සමා වෙන්න, මෝසෙස්කින් අපිට කිසි වැඩක් නැහැ, අපි හැරිලා යනවා. ටික දුරක් යනකොට දැන් වතුර දුන්නා, තව ටික දුරක් යනකොට මොකද්ද උනේ? කෑමට හැමදාම කන දේ, මේක කිසි වැඩක් නැහැ, මේ මන්න විතරයි අපිට තියෙන්නේ, සුදුලුණු නැහැ, අපිට කොමඩු නැහැ, ඒ නිසා අපි හැරිලා යනවා. අපි හැරිලා යන්න යනවා මිසර දේශයට. එහෙමනේ ඊශ්‍රායෙල් සෙනඟ කිව්වේ? එහෙම නේද පත්මිනි සිස්ටර්? අපි හැරිලා යන්න යනවා, මේ මෝසෙස්ගෙන් කිසි වැඩක් නැහැ, අපව ගෙනාව අපි එතන හොඳට කාලා බීලා හිටියා, අපිට එතන ඉන්න දුන්නෙත් නැහැ, අරගෙනාව දැන් අපිට කණ්ඩත් නැහැ, හරි කෑමක් නැහැ. දැන් කෑම නැතුවම නෙමෙයි, කොහොමද දෙවියන්වහන්සේ යාලා පෝෂණය කරනවා? නමුත් යාලා රස කෑම හොයනවා. යාලා දෙවියන්වහන්සේ උතුම්ම කෑම දුන්නේ මන්නා ස්වර්ගෙන්. මේ පොළවේ ස්වර්ගික කෑම අපිට හොයන්න බෑ, නමුත් උන්වහන්සේ ස්වර්ගික කෑම දුන්නා. නමුත් ඒ සෙනඟ කොඳුරන්න පටන් ගත්තා, මේ හැමදාම මේ කෑම අපිට කන්න බෑ කියලා. එයාලා මොනවද කිව්වේ? අපි හැරිලා යනවා මිසරේට, මිසරේ අපිට හොඳ කෑම තියෙනවා. එතනදී දිව්‍යන් වහන්සේ යාලා කෙරේ ප්‍රසන්න වුණාද? දිව්‍යන් වහන්සේ යාලා කෙරේ ප්‍රසන්න වුණේ නැහැ. එයාලගේ ඒ ජීවිත ඒ කාන්තාරේම විනාශ වෙලා ගියා. ඇයි කිව්වොත්, ඒ නිතර පසුබට වුණා, නිතර පසුබට වෙලා අපි හැරිලා යනවා. එයාලා ඒ කානන් දේශයට අපි ඇතුල් වෙන්න ඕනේ. මේ අමාරුකම තව ටික දවසයි. මම කොමාරි කානන් දේශය කරා මම යනවා. කානන් දේශයේදී උන්වහන්සේ කිව්වා, මීපැණි තියෙනවා, හොඳ මිදිපල තියෙනවා, අපිට දෙලුම් කන්න පුළුවන්. උන්වහන්සේ කිව්වා, කිරිසා මීපැණි උතුරා යන දේශයක් කියලා, මට හොඳ ස්ථානවල වාසය කරන්න පුළුවන්. එයාලා ඒක සිහිය තැබුවේ නැහැ. එයාලා ආපු ස්ථානේ තිබුණු රස කෑම කොමුඩු ඉනමුත් එයාලා හිටියේ කොහමද? වහල්කමේ හිටියේ. රස කෑම ලැබුණට එවුන් වහල්ලු ලෙස සිටියා. මුමු දෙවියන් වහන්සේ වහල්කමෙන් නිදහස් කරලා එයාලව අරගෙන ඒ යන මාර්ගයේ ටිකක් අපහසුතාවයන් තියෙනවා. නමුත් එයාලා කොඳුරලා පසුබට වුණු මොහොතේදී දෙවියන් වහන්සේ එයාලව එපා කරා. එයාලගේ සිත තිබුණේ අපි කානන් දේශය කරා යන්න ඕනේ කියලා. මේ අයගේ සමහරු කිව්වා, අපි කොහොම හරි උත්සාහ කරනවා 500 ගන්න. සමහරු මගහැරලා යනවා කිව්වා. එයාලා ඉතින් අනතුරටපත් වෙන්න කැමති නැති නිසා එයාලා ඒ සම්බන්ධව නෙවෙයි, අපි දැන් මුදල සම්බන්ධව නෙවෙයි එතනදි කතා කරේ. ඒ සිස්ට ප්‍රශ්නයකට පැටලෙන්න කැමති නැති නිසා එයා කිව්වා යනවා කියලා. ඒ වගේ අපේ මේ ආත්මික ජීවිතයේදී, අපේ මේ ගමනේදී අපි යන්නව මාර්ගයේ අමාරුකම් එනවා, වේදනාත්මක සිද්ධි එනවා. ඔබ ඒ දෙවියන් වහන්සේගේ මිනිසා වූ දාවිත්ව ගත්තාම එයාව රජකමට රජ කෙනෙක් ලෙස ආලේප කරා. දෙවියන් වහන්සේ කිව්වා, නුඹ තමයි මෙයාව මං එපා කරා, සාවුල මං එපා කරා, නුඹ තමයි රජ වෙන්න ඕනේ ඊශ්‍රායෙල් උදෙසා කියලා. මේ රජ බවට ආලේප කරලත් එයාට රජකමක් එතන ලැබිලා තියෙනවද? ඒ රජ වුණා විතරයි එයා දුවනවා, එයා පස්සෙන් සතුරා ලුහු බඳිනවා. ඉවරයක් නැති ප්‍රීඩාව, ඉවරයක් නැති අමාරුකම්. නමුත් දෙවියන් වහන්සේ එයාව ආලේප කරලා තියෙනවා. එයා රජ වෙන්න ඉන්න තැනත්තා, එයා රජ කෙනෙක්. එයාට මොන ප්‍රීඩාව ආවත්, මොන අමාරුකම් ආවත්, එයා රජ බවට පත් වෙච්ච කෙනෙක්. එයා දුවන්නේ කොහෙද? මට මේ රජකම එපා, මට මේ දෙවියන් වහන්සේ එපා කියලා දිව්වේ නෑ. එයා කිව්වේ, මගේ දෙවියන් වහන්සේ ජීවමාන වෙනවා, මා සම්බන්ධ කාරණාව දෙවියන් වහන්සේ සම්පූර්ණ කරනවා ඇත, මගේ කාරණාව දෙවියන් වහන්සේට මම බාර දීලා තියෙනවා, ස්වාමින් වහන්සේ මගේ එඬේරා, මට කිසි හිඟයක් වන්නේ නැහැ කියලා උන්වහන්සේ ඉදිරියේ ඔහු කියා සිටියේ. ඔහුට කිසිදු යහපතකින් හිඟයක් වෙන්නේ නැති බව ඔහු විශ්වාස කරමින් ඒ හැම අවස්ථාවකදීම ඔහු උන්වහන්සේව ඉදිරියෙන් තබාගෙන ඔහුගේ ගමන ගියා. ඔහු කිසි විටකත් ඔහුට විරුද්ධව ආවව දෙවියන් වහන්සේගේ මිනිසයන්ට විරුද්ධව ඔහු ගියේ නැහැ. ඔහු නිතර
දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දේ ඔහු කරමින් ඔහු ගියා. ඔහු දිව්වා දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දේ කරමින් තමයි ගියේ. ඔහුගේ සතුරා ඔහු ලූ බඳින විට ඔහුගේ සතුරා කීප වතාවක්ම සතුරාගෙන් පලිගන්නට හැකි අවස්ථාව ඔහුට ලැබුණා. නමුත් ඔහු මොකද්ද කරේ? දෙවියන් වහන්සේගේ ආලේපලත් මිනිසයාට විරුද්ධව මම මගේ අත ඔසවන්නේ නැහැ. එසේ කිරීමෙන් ඔහු කියන්නේ මොකක්ද නම් ඔබ හොඳට සවන් දෙන්න. ඔහු මොකක්ද කිව්වේ කියලා? එසේ කිරීමෙන් දෙවියන් වහන්සේට විරුද්ධව මම පව් කරන්නේ නැහැ. ඔහු කිව්වේ නැහැ මම සාවුල්ට පහර දීම තුල මං සාවුල්ට විරුද්ධව මම වැරද්දක් කරනවා කියලා කිව්වේ නැහැ. ඔහු කිව්වේ මම සාවුල්ට විරුද්ධව නැගිට්ටොත් මම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරනවා. ඔහු එසේ කියනවා. ඉනිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ අපි බලනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එසේ. ඔහුට ඒ අමාරුකම මැදියේ ඔහු කිසිසේත්ම ඔහුගේ මාංශයෙන් ඔහු ක්‍රියා කරන්න ගියේ නැහැ. උන්වහන්සේට හැකියාව තිබුණා. ගෙත්සමනී උයනේදී පේත්‍රස් එක හේවායෙකුගේ කන කැපු මොහොතේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකක්ද කිව්වේ? මේ මොහොතේ දේවදූතයන්ට මාට උපකාර කරන්නට අණ දෙන්න උපකාර කරන්නට පැමිණෙන පිණිස මට අණ දෙන්න බැහැ කියලා ඔබ සිතනවාද කියලා අසනවා. එසේ කියන්නේ උන්වහන්සේට ඒක කරන්න පුළුවන්. නමුත් එසේ ඒ ස්ථානයේදී උන්වහන්සේ කළොත් දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙවෙයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපි උන්වහන්සේගේ වචනය අපි අල්ලගෙන අපේ ඉදිරියේ තිබෙන ඒ ගමන අපි සම්පූර්ණ කරන පිණිස උන්වහන්සේගේ වචනය අපේ ජීවිතයට අරගෙන අපි ඉදිරියට යන්නට ඕනේ. කුඩා දරුවෙක් වගේ උන්වහන්සේගේ වචනේ කිව්වනම් උන්වහන්සේ එසේ අපිට කරනවා. හාලෙලූයා. අපි අහමු අපේ සිස්ටර් රෝසිගෙන් අපි අහමු. සිස්ටර් උන්වහන්සේ කිව්වා මට අතගසන්න උන්වහන්සේගේ ඇසේ කළු ඉංග්‍රියාවට අතගසනවා කියලා. එසේනම් උන්වහන්සේගේ ඇසේ කළු ඉංග්‍රියාවට අතගසන්න පුළුවන්ද කාට හරි? ඒ සිස්ටර් කියනවා බැහැ කියලා. එසේනම් උන්වහන්සේගේ ඇසේ කළු ඉංග්‍රියාවට අතගසන්න බැහැ නම් මට අතගසන්න කාටවත් බෑ. හලෙලූයා. ඔබට අතගසන්න කාටවත් බෑ. හලෙලූයා. ඔබ එසේ විශ්වාස කරනවද? මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපි දේශනාවක් අහන විට උන්වහන්සේගේ වචනය බෙදා ගන්න විට අපි ආත්මයෙන් අපි ගොඩාක් ජූලිතව හාලෙලූයා ආමෙන් ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ මෙසේ කියා තිබෙනවා කියලා අපි ගන්නවා. වගේම අපේ අමාරුකමක් එද්දී එවැනි ඒ වාතාවරණයක් එද්දී මගේ ක්‍රියාව කොයි ආකාරයෙන් තියෙනවද කියලා මම මොහොතක් කල්පනා කර බලන්නට ඕනේ. අන්න ඒ අමාරුකමේදී තමයි උන්වහන්සේගේ වචනේ මා ඉදිරියේ තබන්නට ඕනේ. ඒ මොහොතේදී තමයි මම මේ වචනේ විශ්වාස කරලා ඒ මම තදින් අල්ල ගන්නට ඕනේ. ඒ ප්‍රශ්නෙන් මම මිදිලා ආවට පස්සේ නෙවෙයි. මම සමහර වෙලාවට දැන් අපි කියමුකෝ අපට විරුද්ධව යම් කෙනෙක් අපිට එනවා යම් අපිට විරුද්ධව. ඉතින් උන්වහන්සේ කියව මට විරුද්ධව අරින කිසිම මුඛයක් සඵල වෙන්න උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ කියලා. මාව වරදට පත් කරන්න අරින හැම මුඛයක්ම මා විසින් වරදට පත් කරනු ලබන බව උන්වහන්සේගේ වචනය සඳහන් කර තියෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මම අර දර තියෙන කටු දර තියෙනනේ කටු අපි කිමු කටු ගස් දැන් කඩලා අපි ගින්නට දානවා. ඒක ඇවිලෙද්දි නිකන් සද්දයක් එනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා නිකන් ඒක සමහර ඒවා තියෙනවා. ඒ අර කටු තියෙන ඒ ගස් ඒවා ගින්නට දාපම පට 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 ගාලා සද්දයක් එනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර ගස් ඒ දාපුවාම. දැන් අන්න ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන වෙනුවට මම අර ඒ දර වගේ පට 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 ගාගෙන හිටියාම දෙවියන් වහන්සේගේ වචනේ මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒක අපි දැනගන්න අවශ්‍යයි. ඒ අමාරුකම් මැද්දේ මොකද කරන්න ඕනේ? මේක සම්පූර්ණ වහලා තියන්න ඕනේ. ඒක අරිනවනම්
මෙන්න මේකේ ඒ ගැන මොකද්ද ඒ සම්බන්ධ කියලා ඒක කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ වහන්න ඕනේ. ඇරියොත් මේක කතා කරන්න, එහෙම නැත්නම් වහ ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න යන්නේ නැහැ. එහෙම නේද පත්මිනි සිස්ටර්? මම මේක පාවිච්චි කරලා අර මොනවට හරි මේ වෙඩි බෙහෙත් වලට ගිනි තිබ්බ වගේ ඒක පටපට ගාගෙන මම ඇවිලි ඇවිලි හිටියොත් උන්වහන්සේ මා වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැහැ. ඊශ්‍රායෙල් සෙනඟ දැන් ඒ වහල්කමේ නිවසෙන් එයාලව දෙවියන් වහන්සේ අරගෙන ආව මොහොතේදී ඒ රතු මෝද එයාලට ඉදිරියෙන් තියෙනවා. එයාලගේ සතුරන් පිටිපස්සෙන් ලුහු බඳිමින් එනවා. සෙනඟ මොනවද කරන්නට සිටුවේ? කොඳුරනවානේ. නමුත් මෝසෙස් බය වෙලා දැන් මොකද්ද කරන්නේ? මෙතනින් කොහොමද යන්නේ? පිටිපස්සෙන් සතුරු සේනාව. දැන් එතනින් එයාලට යන්න දිහාවක් නැහැ. කොහොම සතුරු සේනාවට අපි සතුරු සේනාවේ ඉදිරියට අපි යනවා නම් එයාලා ළඟට යනවා නම් අපි ආයෙත් සමාහයට අපි පහර කාලා මැරෙන්න පුළුවන්. නැත්නම් වහල්කමට ආයෙ යන්න වෙනවා. වහල්කමේ ඉන්න වෙනවා. ඉදිරියට අපි යන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ මොහොතේදී ඒ මෝසෙස් ඔහුගේ සැරයටිය දිගු කළ මොහොතේදී එයාලා ඒ රතු මූද මැදින් එයාලා යන්න ඕන ස්ථානය කරා එයාලා ගියා. ඒ සතුරු සේනාවෙන් බේරිලා එයාලට යන්න පුළුවන්කම ලැබුණා. සමහර වෙලාවෙදී අපි ඒ වහල්කමෙන් නිවසෙත් අපි හැරිලා දැන් අපි තාම කානාන් දේශේ කර අපි ස්වර්ගය කර අපි තාම ගියේ නෑනේ. අපේ පොරොන්දු දේශේ කර අපි තාමත් අපේ මාර්ගය අපි යනවා. දැන් ගොඩක් වෙලාවට ඒ සෙනඟ අපි දැන් සමහර විට අපි ඉතාමත් ආසන්නව ඉන්නවා ඇති. අර ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස් එයාගේ ඒ පොරොන්දු දේශය ඇස්වලින් ඒ දුටුවා. අපි සමහර විට අපේ ඇස්වලින් දැන් අපි ඉතාමත් ආසන්නව ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි එතනට ආපු අපි සමහර විට තවමත් අපේ සතුරන්ගේ බාධක එනවා. අපේ ඉදිරියේ බාධාව පිටිපස්සෙන් බාධාව. ඒකට මම මොකද්ද කරන්නට ඕනේ? ඒ බාධාව නිසා මම තව පැත්තකින් හැරියනවද නැත්නම් රතු මූදෙන්ම තමයි අපිට එගොඩ වෙන්න තියෙනවා නම් අපි ඒ මාර්ගෙන්ම තමයි යන්නට අවශ්‍ය. එහෙම නේද? ඒ බාධාව තියෙනවයි කියලා අපි හැරිලා ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි සතුරු සේනාවට අසු වෙනවා. නමුත් අපි බාධාව බිඳගෙන යන්නට අවශ්‍යයි. බාධාව එනවයි කියලා මා ඉදිරියේ බාධාවක් තියෙන නිසා මම යන්නේ නැහැ. එහෙම කියලා කිව්වොත් අපි යන්නට ඕන ස්ථාන කරා අපිට යන්න බැරි වෙනවා. එසේනම් අපි මොකද්ද කරන්න ඕනේ පෙරේරම්මා? බාධාව බිඳගෙන අපි ඉදිරියට යන්න ඕනේ. හලෙලුයා හලෙලුයා. ඔබ එක එක්කෙනා දිහා බලලා කියන්න, බාධාව නිසා පස්සට යන්න එපා. බාධාව බිඳගෙන ඔබ ඉදිරියට යන්න. එවිටයි ඔබට පොරොන්දු දේශය කරා යන්න පුළුවන් වෙන්නේ. ඔබ කියන්න. ඔබ එක එක්කෙනාට එයා සමහර විට අපහසුතාවයේ ඇති සමහර විට එයා යම් කිසි කල්පනාවක ඇති එයාව තට්ටු කරලා කියන්න. බාධාව බිඳගෙන ඉදිරියට යන්න. පස්සට යන්න එපා. සතුරාට අසු වෙයි. පිටිපස්සේ සතුරු සේනාව. පිටිපස්සට යන්න එපා. ඉදිරියට යන්න. බාධාව බිඳගෙන ඔබ කතා කරන්න. එක එක්කෙනාට කියන්න. හාලෙලූයා. කානාන් දේශයට යන්නට නම් ඔබ ඉදිරියට යන්නට අවශ්‍යයි. බාධාව නිසා ඔබ පිටිපස්සට ගියොත් පිටිපස්සේ සතුරු සේනාව බලන් ඉන්නවා. ඔබ වහල්කමෙන් නිදහස් වෙලා ආවා වූ ඔබ වහල් කරගන්නට බලා සිටින ඔබේ සතුරා පිටිපස්සෙන් ඔබව ලුහු බඳිනවා. ඒ නිසා පස්සට නොවේ ඉදිරියට ඔබ ගමන් කරන්න. හාලෙලූයා. ඒ නිසා ඔබ පස්ස පිටිපස්සට ඔබ හැරෙන්න එපා. අපි ඉදිරියට යන්නා වූ සෙනඟක්. හාලෙලූයා. අපි තවත් උන්වහන්සේගේ වචනයෙන් අපි බලමු.
ගීතාවලිය අනු එක්වෙනි පරිච්ඡේදී පළවෙනි පදය සහ දෙවෙනි පදය අපි කියමු. ඔබට මහත් ලොකු දෙයක් කරන්න නැහැ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. අපි ඊශ්‍රායෙල් සෙනගව බලනවා. එයාලව ඉතාමත් ඒ භයානක වහල් කමේ සිටියා ඔය සෙනගව මහත් වූ පොර බැදීමකින් දෙවියන් වහන්සේයලව නිදහස් කරලා අරගෙන ආවා. තව ටික දුරයි යන්නට තියෙන්නේ. පෙරෙන මානෙකයන්ගේ පොරොන්දු දේශේ තියෙන්නේ. එයාලට ලොකු වැඩක් කරන්නට නැහැ. අපි මේ පදේ කියමු. ගීතාවලිය 91 පළවෙනි පදේ සහ දෙවෙනි පදය දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිතභාවය. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂා ස්ථානයය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් ගැන කියන්නෙමි. ආමෙන්. ඒ වගේම 7:8 නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දස දහසක්ද වැටෙන්නෝය. එහෙත් එය නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. ආමෙන්. හලෙලූයා. අපට විරුද්ධ වෙන ඒ සතුරු සතුරාගේ සේනාවන්ට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා උන්වහන්සේගේ වචනය සඳහන් කරනවා. අපේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දස දහසක්ද වැටුණත් ඒ අපට ලං නොවන බව කියනවා. හාලෙලූයා. ඔබ නිකන් මේක අර සමහර සන්ඩා සභාවල සන්ඩේ ස්කූල් එකේ දෙනවා ළමයින්ට කටපාඩම් කරන්න කියලා. සමහර සභාවේ මේක හොඳයි, මේක ලස්සන බයිබල් පාදයක්, ඒ නිසා කියවන්න, ඒ නිසා යාලා කියනමුත් මේකේ තියෙන සැබෑ අර්ථය ඔබේ ජීවිතයට අරගෙන ඔබ වෙලාව අරගෙන අර සමහර අය අර මම ඉස්සෙල්ලා ඔබට කිව්වා වගේ ඔයාලට නිින්ද යන්නේ නැති නිසා සමහරු කියන මම බයිබලයේ අතර ගත්ත ගමන්ම මට නිින්ද යනවා කියනවා. ඉතින් ඒ නිසා ඔබ බයිබලය ගන්න එපා. මේක නිදි බෙහෙතක් නෙවෙයි, මේක නිින්දෙන් අවදි කරන බෙහෙතක්. සමහරු නිදිමත බවෙන් ඉන්නේ ලෝකේ පාපය තුල, ශාපය තුල, අන්ධ වෙලා මේ ලෝකේ සිද්ධ වෙන ඒ හැම දිව්‍යන් වහන්සේ පිළිකුල් කරන කාරණාව තුල යාලා නිදිමත බවෙන් ඉන්නවා. කොහෙද යන්නේ, මොනවද කරන්න කියලා දන්නේ නැතුව. නමුත් මේක අපිව අවදි කරන්න ආව දෙයක්. ඒ නිසා මේක නිදි බෙහෙතකට නම් ගන්න එපා. සමහරු එහෙම කියනවා. ඒක අතර ගත්ත ගමන් මට නිින්ද යනවනේ. හරි පුදුමයි කියනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතින් යක්ෂයා කොහොමද ඔයා මේක කියලා තියෙන යහපත් ඔයාලගේ ජීවිතයට අරගන්නට කැමති නැහනේ. ඒ නිසා කොහොමද ඔයාලට එයා නිින්ද ගේනවා. කොමාරි ආ හොඳට නිදා ගන්න මගේ පැටියෝ කියලා ඔයාලත් ඉතින් ඉක්මනටම යනවා. මූණ හොදලා මම යක්ෂයාට ඉඩ දෙන්නේ නැහැ. මං අද මේක කියවනවා. මම මෙච්චර ප්‍රමාණයක් මම කියවන්නේ කියලා ඔයාලා තීරණය අරන් එනවා. අතර ගත්ත ගමන්ම කට ලොකෝට අරිනවා. ඊට පස්සේ එහෙම මැඳේ වැටෙනවා. එයා ඊට පස්සේ ඔයාලට දෙන්නේ පුදුම සනීපයක් දෙනමුත් ඔබේ ආත්මයට සුවය ගෙන දෙන්නේ මේක ඔබ අනිවාර්යෙන් කියවන්න අවශ්‍යයි. එයා ඒ අය අපි වෙනුවෙන් තියලා තියෙන දේවල් අපි දකින්නවට දැනගන්නවට එයා කැමති නැහැ. ඒ නිසා ඒක ලොකු ආස්කමක් ඇටියට හිතන්න එපා. ඒ නිසා ඔබ ඔබේ මාංශය යටත් කරගන්න හොඳට ගිහිල්ලා මූණ හොදන්න. නැත්නම් නාන්න, නැත්නම් ඇඟ හොදන්න. ඒ වෙලාවේ අනිවාර්යෙන් මං යක්ෂයාට ඉඩ දෙන්නේ නැහැ. මම මේක කරනවා. ඔයාලා දන්නවද මම දෙවියන් වහන්සේ ඒ දැනගත්ත ඒ මේ රටට ඇවිල්ලා උන්වහන්සේගේ සේවය කරද්දි මම නිින්දෙයි කියලා මොනවද කරන්නේ පාන්දර දෙකට තුනටත් ගිහිල්ලා නානවා. මම ඒ රැකියා කරපු ස්ථානේ එයාලට ඒක ලොකු ප්‍රශ්නයක්. සමහරට එයාලා හිතුවත් දන්නේ නැහැ මානසික ලෙඩෙක් කියලා. එයානවා මේ රැතිසිවා නිදාගන්න නැත්නම් මොකද දඟලන්නේ කියලා අහනවා. ඉතින් මම හිමීට ගිහිල්ලා ඇයි මේ සීතල කාලේ සීතල වතුරින් නානවා. ඇයි මම නිදා මට නිින්ද යන්නේ නැතිව සිටින්න ඕන නිසා. ඒ නිසා මූණ හොදලා හරියන්නේ නැත්නම් ඇඟ හරි හොදගෙන ඉන්න නා ගන්න. උදේ හොඳ ෆ්‍රෙෂ් එකේ ඔයාලට වැඩට යන්න පුළුවන්. ඒ නිසා ඒ ඔයාලා උන්වහන්සේගේ වචනේ ඒ ආකාරයෙන් ඒකට ඇලුම් වෙන්න. මේක තමයි ඔයාලගේ ජීවිතයේ ජයග්‍රහණය රැගෙන එන්නේ. ඒ වගේම ඒ ගීතාවලිය 91 9 පදයේ සිට 14 පදය දක්වාත් ඔබ ලියාගෙන ඒ දේත් ඔබ කියවන්න
ස්වාමීන් වහන්සේ ඔබට තියලා තියෙන්නේ මොනවද කියලා ඔබ බලන්න. ඒ වගේම ගීතාවලියේ 23 4 පදයේ සහ 5 පදයත් ඔබ ලියා ගන්න. ඒ වගේම අපි යසායා 50 පරිච්ඡේදයේ 7 පදයේ කියවමු. ඒ හැම පදයක්ම ඔබ ගෙදර ගිහිල්ලා කියවන්න. යසායා 50 පරිච්ඡේදයේ 7 පදය. මක් නිසාද ස්වාමියෝ දෙවියන් වහන්සේ මට උපකාර වන සේක. එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනි ගලක් මෙන් තබාගෙන සිටිමි. මා ලැජ්ජාවට නොපෙමිණෙන බව දනිමි. ආමේන්. හලෙලූයා. ඔබ කී දෙනෙක් උන්වහන්සේගේ වචනේ කියවලා ඔයාලගේ ජීවිතේක අරගෙන තියෙනවනේ? ඔයාලා කියවද්දී නිතර ඔයාලට ඇහෙන විදියට ඒක ශබ්ද නගලා කතා කරන්න. නැවතත් ඔයාලට ඇහෙන විදියට ඒක ශබ්ද නගලා කියවන්න. එතනදී ඔයාලගේ අමාරුකම් ඒ ප්‍රශ්න වේලාවේදී මේ දේ ඔබ ප්‍රකාශ කරන්න. මගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ මගේ උපකාරය. එනිසා ප්‍රශ්නයේදී මම වියවුල් වෙන්න අවශ්‍ය නැහැ. මම වියවුල් වෙන්නේ නැහැ. ඇයිද කිව්වොත්? ඇයි අපි වියවුල් වෙන්න අවශ්‍ය නැත්තේ? ස්වාමීන් වහන්සේ අපේ පක්ෂේ ඉන්නවා. උන්වහන්සේ අපේ උපකාරය. හැලෙලූයා. එනිසා ඔබේ මාංශයෙන් ඔබ ක්‍රියා කරන්න යන්න එපා. උන්වහන්සේ ඔබේ උපකාරය කළ උන්වහන්සේගේ වචනය සඳහන් කරනවා. එනිසා ඔබට මෙයා එකක් කියනවා, අනිත් එක්කෙනා එකක් කියනවා, තව එක්කෙනෙක් එකක් කියනවා. සමහර ඔළුව මෙහෙම කොණ්ඩේ එහෙම අවුල් කරගෙන මම මොකද්ද මේකට කරන්න කියලා දඟලන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ වචනේ කියනවා, ස්වාමී වූ දෙවියන් වහන්සේ මගේ උපකාරය. එනිසා මම වියුල් වෙන්නේ නැහැ. සමහරු කියනවා, අයියෝ මේ දේවල් අහලා මට නම් පිස්සු හැදේ වගේ කියනවා. සමහරු එහෙම කියලා කියනවා අහලා තියෙනවනේ. මට නම් පිස්සු හැදේ වගේ. එහෙම කියන කොණ්ඩෙ ටිකක් මෙහෙම අවුල් කරගන්නවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා, වියුල් නොවෙමි. උන්වහන්සේ මගේ උපකාරය. කවුරු හරි මොන හරි කියනවා, ඉතින් මට මොකෝ, මට ප්‍රශ්නයක් නැහැ. මම නිතරම කියන්නේ, මං මොනාරියද, මං ඉක්මනටම කියන්නේ මොකක්ද? මට විරුද්ධ ඔසවන කිසිම ආයුධයක් සපලවන්නේ නැහැ. මගේ සභාවට විරුද්ධද? මගේ සභාවට විරුද්ධ ඔසවන කිසි ආයුධයක් සපලවන්නේ නැහැ. මගේ දරුවන්ට විරුද්ධවද? මගේ දරුවන්ට විරුද්ධ ඔසවන කිසි ආයුධයක් සපලවන්නේ නැහැ. උන්වහන්සේ එසේ කියලා තියෙනවා. ඉක්මනටම ඒ වචනේ කියන්නේ නිසා ඔබ ඒකම කී 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 ඉන්න එපා. අහන අයට හානියක් වෙන මිනිස්සු කියන්න එපා. ඔබ ඒ වචනේ සිතින් අදහලා ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන්න. එතන ඉඳන් ඒ වචනේ ඔබ උදෙසා ක්‍රියා කරන්නට යනවා. හැලෙලූයා. දැන් අපි කියමු, දැන් ඔයාලා වට අඹ ගෙඩි කන්න ඕන නිසා අඹ පැලයක් හිටෙව්වා. දැන් ඔයාලා ෂුවර් එකටම දන්නවා ඒ ගහ පැල වෙනවා, ගෙඩි හැදෙනවා. ඒ නිසා ඔය අරගන්නවා. දැන් ඒ ගහ පැලේ හිටෙව්වට ආයි ටික දැන් හෙට උදේට එනවා. මං අඹ ගෙඩි කන්න යනවා. ඒක ගැලුවා, තව තැනක හිටෙව්වා. ආයි තව තැනක හිටෙව්වා. එහෙම නෙමෙයි. ඒක හිටවල අපි ඒකට මොනවද කරන්නේ? වතුරයි පෝරයි විතරක් දාන්න. ඒ නිසා ඒක තනින් තන නැතවල යන තැන අරගෙන ගිල අතන හිටවන්න, මෙතන හිටවන්න අවශ්‍ය නැහැ. එකපාරක් උන්වහන්සේගේ වචනේ ඔබ ප්‍රකාශ කරාම උන්වහන්සේගේ වචනේ මෙසේ කියලා තියෙනවා, අනිවාර්යයෙන් ඒක සිද්ධ වෙනවා. මම මේ පැලේ හිටවලා තිනවා, අනිවාර්යයෙන් මම ඒකේ ගෙඩි භුක්ති විඳින්න යනවා. මම ඒකට හොඳට සාත්තු කරන්න ඕනේ. එහෙම නේද? හොඳට මම ඒකට සාත්තු කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒක මගේ ජීවිතේ පළ දෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයත් එසේ. මම ඒක විශ්වාස කරලා, මම ප්‍රකාශ කරලා, මම ඒකේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනිවාර්යෙන් මගේ ජීවිතේ ඒක ක්‍රියාත්මක වෙන්නට යනවා. හැලෙලූයා. උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ කිව් දේ, අනිවාර්යෙන් උන්වහන්සේ කිව් දේ කරලා මිසක් ඒක හිස්ව හැරියෙන්නේ නැති බව උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. හැලෙලූයා. ඔබ ඔබේ ළඟ ඉන්න ඔබේ මිතුරියට කියන්නකෝ, ස්වාමින් වහන්සේගේ වචනය හිස්ව හැරියෙන්නේ නැහැ. උන්වහන්සේ කිව් දේ එලෙසම එක කරනවා. ඔබ විශ්වාස කරන්න කියලා කියන්න. ඒ වචනේ විශ්වාස කරන්න. ඒක එලෙසම සිදු වෙනවා කියලා කියන්න. ඒක එලෙසම සිදු වෙනවයි කියලා කියන්න. අනිත් එක්කෙනා ඒ කිව්ව කෙනාගෙන් අන්න ඔබ විශ්වාස කරනවද?
කිව්ව කෙනාගෙන් අහන ඔබ විශ්වාස කරනවද? හාලෙලූයා. අනිවාර්යෙන් ඒක අපේ ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ වගේම යෙසායා 49:16 වෙනි පදය උන්වහන්සේගේ වචනේ කියනවා. 49 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියනවා ඔබවත් මාවත් උන්වහන්සේගේ අත්ලේ කොටාගෙන තිබෙන බව. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් උන්වහන්සේගේ රැකවරණය තුල උන්වහන්සේ තුල සිටින මට හානි කරන්න මාව උදුර ගන්න පුළුවන් දක්ෂයෙක් ඉන්නවද? ඔබන් එහෙම කෙනෙක් ඉන්නවද? නැහැ. අනිත් එක්කෙනාගෙන් අහන්න ඔබ විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරනවද? ආමේ. එසේනම් අපි වියවුල් වෙන්න අවශ්‍ය නැහැ. අපි කොහොමද ඉන්න ඕනේ? ගිනි ගලක් වගේ මොන ප්‍රශ්න මැද්දේ බාධාව මැද්දේ මම කොහෙද යන්නේ? පුරුන්දු දේශේ කරා රතු මූද මට බාධාවක් වෙන්නේ නැහැ. උන්වහන්සේ මට ඒකේ මාර්ගේ විවෘත කරන්න යනවා. හාලෙලූයා. රතු මූද මායිදරේ බාධාවක් තිබුණා. උන්වහන්සේ මාර්ගේ විවෘත කරනවා. හාලෙලූයා. පිටිපස්සට ගියොත් මගේ සතුරට එනම් මට වහල්කමේ නිවසට යන්න වෙනවා. ඒ නිසා ඔබ බාධාව බිඳගෙන යන්න වහල්කමේ නිවසට නම් යන්න තීරණය ගන්න එපා. හාලෙලූයා. මම ඔබට පොඩි කතන්දරයක් කියන්න. හුඟ දවසකින් ඔයාලත් එක්ක කතාවක් කියන්න බැරි වුණානේ. ඒ නිසා අද දවසේ මම කියන්නම්. අපි බලමු දැන් අපි පූසෝ දැන් හැම ගෙදරකම අපි හදනවනේ නේ. එක මිනිහෙක් කිව්වා මේ පූසා එයාගේ පැටියට මීයෝ අල්ලන්න කොහොමද පුරුදු කරන්නේ නම් ඒ මීයව එයා ඉස්සර වෙලා ඒ අම්මා ඒ පූසා අම්මා ගිහිල්ලා ඒ මීයව හොඳට හපනවලු. එයාට ටිකක් පණ තියෙනවා. නමුත් එයා හොඳටම හපලා චූටා එයාට පණ තියෙනදී කියන්නේ එයා මැරෙන්න යන්නේ. චුට්ටක් ඉතින් අර මැරෙන්න ඉස්සර ටිකක් දඟල ඉන්නවනේ. දැන් එයාගේ කාලේ ඉවරයි. එයා යන්නේ. නමුත් චුට්ටක් දඟල ඉන්නවා. ඉතින් ඒ මීයව ගෙනල්ලා පූසම්මා අර පැටිය ඉදිරියෙන් ගිහිල්ලා කියනවා ගිහිල්ලා යව මරන්න කියලා. ඉතින් අර පූස් පැටිය ටිකක් බයෙන් වගේ එයා එනවලු. ඒ ඇවිල්ලා ඉතින් එහෙම කකුලෙන් ටිකක් ගහනවා. ආයි දුවලා අම්මා පිටිපස්සේ හැංගෙනවා. ආයි එනවා හිමීට ගහලා ආයි දුවගෙන යනවා බය වෙලා. ඊට පස්සේ දැන් අර ඇයි අර මීයා දැන් මැරෙන්න යනවා. නමුත් දඟල ඉන්නේ. අර මොකුත් කරගන්න බෑ. නමුත් දඟලනවා යා. අර පූස් පැටිය බය වෙලා. පූස් පැටිය දන්නේ නැහැ අම්මා ඒක වේලාසනේ මෙයාට වැඩේ දීලා ඉවරයි කියලා. එයා මොකුත් කරන්න යන්නේ නැහැ කියලා පැටිය දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කොහොම හරි යා බයෙන් ඇවිල්ලා පූස් පැටිය හිතන ආයා ලොකු වැඩකාරෙක් මම මෙයාව අල්ලගත්තා කියලා. නමුත් පූස් අම්මා වේලාසෙනින්ම එයාගේ ශක්තිය නැති කරලා ඉවරයි. එයාට දැන් එයාට සම්පූර්ණ යා මැරිලා එනේ. ඔය චුට්ටක් විතරක් ඔය දැඟලිලා තියෙනවා. ඒ වගේ තමයි මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය යක්ෂයාගේ බලය අපේ දෙවියන් වහන්සේ නැති කරලා තියෙන්නේ. හාලෙලූයා. එයා නිකන් ඔය නිකන් බොරුවට දැන් අපි බලනවා උන්වහන්සේගේ වචනේ කියනවා. ඔහු ගොරවන සිංහයෙක් කියලා කිව්වේ නෑ. ගොරවන සිංහයෙක් වගේලු. එයා සිංහයෙක් කියලා කිව්වේ නෑ. ගොරවන සිංහයෙක් වගේ කියලා කියනවා. දැන් අර මීයා එයා පණ ඇති කෙනෙක් වගේ නිකන් අර මෙයත් එක්ක ෆයිට් කරන්න පුළුවන් කෙනෙක් වගේ තමයි. නමුත් එයාට මුකුත් කරගන්න බෑ. නිකන් පොඩ්ඩක් ඔහෙ දඟලනවා. ඒ වගේ තමයි යක්ෂයා. එයාට කිසි බලයක් නෑ. එයාගේ බලය නැති කරලා තියෙන්නේ. අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ දරුවෝ ඔහුට අර ඇති කුඩා ඒ ශක්තියෙන් ඔහු පොඩි දේවල් උත්සාහ කරනවා. අපේ කට්ටිය ගිල ඒකට අහු වෙනවා. අර පැටියා වගේ ඉක්ම චුට්ටක් යනවා ළඟට යනවා පොඩ්ඩක් අත තියෙනවා ආයි දුවගෙන යනවා. අන්න ඒ වගේ
එයාට ඒ අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන එයාගේ බලය නැති කරලා තියෙනවා කියලා. උන්වහන්සේගේ වචනේ කියනවා මේ ලෝකේ සිටින තනත්තාට වැඩිය නුඹලා තුළ සිටින තනන් වහන්සේ බලවන්තයි කියලා කියනවා. මේ ලෝකේ උන්වහන්සේ ජයගෙන තිබෙන බැවින් නුඹලාටද ජය දී තිබෙනවා කියලා උන්වහන්සේ කියා තිබෙනවා. හල්ලෙලූයා. ඒකත් අපේ තන අපේ දෙවියන් වහන්සේ මේ ලෝකෙන් ජය ගත්තා. අපටත් ජය අපට උන්වහන්සේ උරුම කර දීලා තිබෙනවා. ඒ නිසා ඔබ තවත් එයාගේ බොරුවලට අහු වෙන්න අවශ්‍ය නැහැ. එයා පරාජිතයෙක් නිසා එයා බලන්නේ එයාගේ කණ්ඩායමට කොහොම හරි කට්ටියව ඇදගන්න එයාගේ ඒ පරාජිත ස්ථානය කරා. එනම් අපි ජයග්‍රහණයට ඇතුල් නොවි ජීවණයට ඇතුල් නොවන පිණිස එයා යන විනාශයට අපිවත් ඇදගෙන යන්න තමයි එයා උත්සාහ කරන්නේ. මම සමහරු මම දැකලා තියෙනවා සමහරු යම් දෙයක් එයාලා කරද්දී ගොඩක් වෙලාවට දැන් එයා මොකද්ද කරන්නේ නම් දැන් අපි කියමුකෝ කෙලින්ම අපි එක්ක දැන් එක තැනැත්තියක් ඉන්නවා. එයා යම් වැරද්දක් කරද්දී එයා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ දැන් මම උදාහරණයකට ඔයාලට කියන්නේ එයා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ කොහොමද එයාගේ දේ වහගන්න පිණිස තව කෙනෙක්ව ඒ ස්ථානයට පත් කරනවා. ඒ පත් කරලා එයා කියන එන්න මාත් එක්ක පොඩක් මේ ගමන යන්න අපි මේ ස්ථානයට යන් අපිට මට පොඩක් උදව් කරන්න කියලා අඬ ගහ ගන්නවා. ඊට පස්සේ එයා මෙයාගේ පිටිපස්සේ සිට අනිත් එක්කෙනාව තමයි පෙන්නුම් කරන්නේ. දැන් යක්ෂයා ඒ වගේ දැන් අර වැරද්ද කරන කෙනා අනිත් එක්කෙනා නමුත් පෙන්නන්නේ මෙයාව. ඒ අමතින් කියන මෙයා නිසා තමයි මට ඒක කරන්න සිද්ධුනේ. ඇයි මෙයා තනියම යන්නේ මෙයාවත් ඇදගෙන යනවා. ඉතින් අර පැත්තක ඉන්න මිනිස්සයා නිකන් එයාගේ නම කැත කරගන්න පිටිපස්සින් වෙන කෙනෙක්. දැන් යක්ෂයා හරිම උපක්‍රමශීලීව එයත් එහෙම තමයි කරන්නේ. එයා දැන් පෙනී හිටින්න මගේ සිස්ටර්. නමුත් පිටිපස්සෙන් පොළඹවන්නේ කවුද වෙන කෙනෙක්. ඉතින් අර එයා පොළඹවන නිසා මෙයා ක්‍රියාත්මක වෙන. ඉතින් අර පේන්නේ අරයනේ. ඉතින් පේන්නේ ඉන්න කෙනාව තමයි හපා කන්න යන්නේ. නමුත් ඒ පිටිපස්සේ තියෙන බලය තමයි අපි බල රහිත කරන්න ඕනේ. හාලෙලූයා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒ පිටිපස්සේ ක්‍රියා කරන ඒ බලවේගය මොකක්ද? දැන් මේ අපි කියමුකෝ දැන් මේ ලයිට් එක වහන්න ඕනේ නම් මේ ලයිට් එක කඩලා හරියන්නේ නැහැ නේ. මට මේ එළි එපා කියලා මම මේ ලයිට් එක මම දැන් කඩලා දැම්මොත් මට හෙට දවසේ එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒතර මේකේ ආලෝකය මට එපා නම් මම මොකද කරන්න ඕනේ? ස්විච් එකකින් ඔෆ් කරන්න ඕනේ. නැත්නම් පොල්ලක් අරන් මේකට තඩි බෑවම් මොකද වෙන්නේ? මේක කුඩු හැලෙනවා. හෙට දවසට දැන් ලබන සතියේට මට මේක නැති වෙනවා. එහෙම නේද? මේක මට ප්‍රයෝජනවත්. මේ බල්බ් එක මට ප්‍රයෝජනවත්. නමුත් ඒකේ ආලෝකය මම නතර කරන්න නම් ඒ ස්විච් එකකින් මං වහන්න ඕනේ. දැන් මේක කඩලා දැම්මයි කියලා එතකොට මට ආයෙත් මිලක් ගෙවලා මේක ආයෙ ගේන්නට වෙනවා. ඒ වගේම අපට ඒ පෙනෙන්නට තිබෙන ඒ සමහර කාරණා තියෙනවා. ඒකේ බලය නැති කරන්නට නම් ඒ ස්ථානයට නෙමෙයි දැන් මේක වහන්න මම මේකට ගැහුවට ඒක සමහර විට ඒක අර කැඩෙන නිසා ඒක වැහෙන්න පුළුවන්. නමුත් හරි ක්‍රමය මොකක්ද? එහෙම මම දැන් මේකට ගහලා මේකේ ආලෝකය නතර කරන්නේ මම මේක විනාශ කරනවා. එහෙම නේද? තමයි මට ප්‍රයෝජනවත් නැති වෙනවා තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මම මේක විනාශ කරනවා. ඒක විනාශ නොවි මේ ආලෝකය නතර කරන්න මම මොකද්ද කරන්න ඕනේ? ස්විච් එක ඔෆ් කරන්නට ඕනේ. ඒ වගේම සමහර කාරණා තියෙනවා. ඒක පිටිපස්සේ තියෙන ඒ බලය මොකක්ද? කොයි ස්ථානයේද මේකේ බලය මම ඒකේ බල රහිත කරන්න කියලා ඒකේ ශක්තිය නැති කරන්න කොතනින්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කුමන බලයකින්ද කියලා අපි දැනගන්නටම් සමාජයේ ඒ ස්ථානයේ නොවේ වෙන්න පුළුවන්. ඒකට අපි මොකක්ද කරන්න ඕනේ? අපි කලබල වෙලා තීරණ අරගෙන හරියන්නේ නැහැ. අපි නතර වෙලා ඒ ගැන අපි විමසන්න ඕනේ. මේක කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම අපි එක එක්කෙනාගේ ජීවිතයේ උන්වහන්සේගේ වචනය අපට දීලා තියෙනවා. අපි නිතර මේකෙන් කියවලා අපිට විශේෂ ඉගෙනීමක් අවශ්‍ය නැහැ. අපි මේක අරගෙනම අපිට මේ ආත්මික ජීවිතේ ඊතා ජයග්‍රහී ලෙස අපිට ගමන් කරන්නට පුළුවන්. අද දවසේ සෙනඟ අර එක කොළ කෑල්ලක් නිසා ගොඩාක් දේවල් කරනවා. ඇයි? මට සහතිකයක්. මම පාස්ට කෙනේ මට සහතිකයක් තියෙනවා. මට සහතිකයක් අවශ්‍ය. ඒ නිසා බොහෝ දේවල් කරනවා. නමුත් අවශ්‍ය දේ කරලා නැහැ.
අද බොහෝ මිනිසයන් අර පොත කියවන මේ පොත කියන අරක කියවන මේක කියන එයාලට දරා ගන්න බැරි තරම් හැමදේම අරගන්නවා. නමුත් අවශ්‍යම දේ අතහැරලා දානවා. එතනදී එයාලට සමහර විට පොඩි දෙයක් එයාලගේ ඒ බාධාව ජය ගන්න අවශ්‍ය වෙලා ඇති. නමුත් ඒ පොඩි දේ වෙනුවට අර පොඩි දේ කොහොමද කරන්න කියලා දන්නේ නැතිකම නිසා මහත් විනාශයක් ඇති කරගන්නවා, ලොකු පාඩුවක් ඇති කරගන්නවා. ඒ නිසා අපි හැමදේම කල්පනා සහිතව, ඒ නිසා තමයි මම ඔබට දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ සිට දහවෙනි පදයේ දක්වාම ඔබට කතා කළ ලෙස ඔබ ඒ දේ ඔබේ ජීවිතයට අරගන්න අවශ්‍යයි. ඒ දේ ඔබේ ජීවිතයට අරගන්න අවශ්‍යයි. නිතර නිතර අපි උන්වහන්සේ අප වෙනුවෙන් තබලා තිබෙන දේ, උන්වහන්සේ අපේ මේ ගමනට අවශ්‍ය දේවල් අපට උගන්වනවා නම් අපි කිසිසේත්ම පැකිලෙන්නට යන්නේ නැහැ. කිසිසේත් අපේ මාර්ගයේදී අපි පැකිලිලා වැටෙන්නට යන්නේ නැහැ. ඒ වගේම යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා, මමත් ඔබත් උන්වහන්සේට අයිති කියලා. දැන් මගේ දුව මේ ස්ථානේ ඉන්නවා. දැන් එයාගේ තාත්තා මේ ස්ථානේ ඉන්නේ. එයාගේ තාත්තගේ දුව නිසා අනිවාර්යෙන් යම් කිසි අපි කියමුකෝ පිටින් කවුරු හරි ඇවිල්ලා ඒ දරුවට හානියක් කරන්න යම් කිසි ප්‍රීඩාවක් හිරියරයක් හිංසාවක් කරද්දී එයාගේ තාත්තා අත් දෙක බැඳගෙන එයා ඈතින්නම් බලාගෙන ඉඳීද? එයාගේ තාත්තා බලාගෙන ඉඳීද? සමහරට එළියේ මොනව හරි සිද්ධ වුණත් සමහරට එයාගේ තාත්තා නැහැ. එයාගේ ශක්තියෙන් පොර බැදුවත් සමහරට එයාට අපහසු වෙන්න පුළුවන්. නමුත් එයාගේ ඇස් ඉදිරියේ එයාට එහෙම හානියක් වෙන්න එයා ඉඩ දෙයිද? යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා, අපි උන්වහන්සේට අයිති කියලා. එසේනම් උන්වහන්සේට අයිති අපට යම් කිසි හානියක් කරන්න දීලා උන්වහන්සේ බලාගෙන ඉඳීද? අද මේ ස්ථානයේ ඉන්න බොහෝ අම්මලා ඉන්නවා. අපි සමහර තාත්තලා ඉන්නවා. ඉතින් එයාලගේ දරුවන්ට මේ ලෝකේ ඉන්න අය එයාලා කොයිතරම් ප්‍රේමණීය වුණත්, කොයිතරම් මුරුදු යහපත් මිනිසයන් වුණත් එයාලගේ දරුවන්ට හානියක් කියලා දැක්කොත් එයාලා hina vela it's okay darling no problem එහෙම කියයිද? නැහැ. ඊට පස්සේ තමයි අර සමහරු කියනවනේ මගේ ලයන් ෆේස් එක දකින්නවා කැමතිද කියලා අහනවනේ. අන්න ඊට පස්සේ තමයි එයාලට ඒ ෆේස් එක දකින්න හම්බ වෙන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න කට්ටිය එයාලගේ දරුව වෙනුවෙන් ඒ දෙමව්පිය එලෙස ක්‍රියා කරනවා නම් අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ එයා අපිට හානියක් කරන්න ඉඩ දීලා එයා ඇස් දෙක පියාගෙන ඉඳීද? නැහැ. එසේනම් ඇයි ඔබ කැළඹෙන්නේ? ඇයි ඔබ වියුල් වෙන්නේ? උන්වහන්සේ කිව්වනේ අපිට අතගස්සන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැති බව. උන්වහන්සේ මගේ අයිතිකාරයන, ඇයි මම කැළඹෙන්න ඕනේ? අපිට කැළඹෙන්න අවශ්‍යයක් නැහැ. මේ ලෝකේ ඉන්න දෙමව්පිය එලෙස ඒ දරුව වෙනුවෙන් ක්‍රියා කරනවා නම් අපට මේ ලෝකේ ඉන්න දෙමව්පිය ඒ අපි ආදරය කරන හැම කෙනෙක්ම දවසක් එනවා අපිව දාලා යනවා. එයාලගේ ප්‍රේමයේ දවසක් එනවා වෙනස් වෙලා යන්නට යයි. නමුත් උන්වහන්සේ කිසිසේත් අපව අමතක නොකරන, අපව අත්නහරින තැනන් වහන්සේ. හාලෙලූයා. උන්වහන්සේ කීවා, මම නුඹලාව අනාථව නාරිමි, නුඹලා වෙතට එමි. මව දරුවව අමතක කළත් මම කිසිසේත් නුඹලාව අමතක නොකරමි. එසේ කිව තනන් වහන්සේට අපව අමතක වෙයිද? නැහැ. උන්වහන්සේ ගීතාවලිය 94 වෙනි පරිච්ඡේදී 9 වෙනි පදයේ මොකක්ද කියන්නේ කියලා අපි බලමු මේ මොහොතේ. ඒ පදේ ඒ දරුවා කියවද්දී අපි ඇස් සමග එක්සිට් වෙලා අපි ඒකට සවන් දෙමු. ඔයාලගේ බයිබලයෙන් මේක කියවන්න ඒක එලෙස තියෙනවද කියලා. ගීතාවලිය 94 පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය.
කන පිහිටේ වූ තැනන් වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදූ තැනන් වහන්සේට නොපෙනෙන්නේද? ආමේන්. හල්ලෙලූයා. ඒ කන සෑදූ තැනන් වහන්සේ අපේ කන්නලව අසන්නට බැරි ලෙස උන්වහන්සේගේ කන බීරි වෙලා තියනවාද? එසේ බීරි වෙලා තියනවාද? නැහැ. උන්වහන්සේට ඇසෙනවා. සමහර විට ඔබ ඔබේ සිත ඇතුලෙන් ඔබ සිතනකොටම උන්වහන්සේට ඇසෙනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඇස සෑදූ තැනන් වහන්සේට නොපෙනෙනවද කියලා උන්වහන්සේගේ වචනේ අසනවා. උන්වහන්සේ සියල්ල දකිනවා. උන්වහන්සේගේ වචනේ කියනවා, ඊශ්‍රායෙල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නොවන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. හාලෙලූයා. ඔබවත් මාවත් ආරක්ෂා කරන තැනන් වහන්සේ නිදා අපව ආරක්ෂා කරනවා. හාලෙලූයා. එනිසා සමහර විට ඔබ ඉන්න ස්ථානයේ ඔබේ ඒ විරුද්ධකාරයාගේ පක්ෂයේ ඒ සවිය වැඩි වෙන්න පුළුවන්. සමහර විට ඔබේ විරුද්ධකාරයාට ශක්තිය වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඔබ දන්නවද, ඔබේ උපකාරයේ පිණිස ඉන්න තැනත් තැනන් වහන්සේගේ ශක්තිය අතිවිශාලයි. ඒක සීමා රහිතයි. හාලෙලූයා. සමහර විට ඔබට පේන්නේ ඉන්න පක්ෂයේ ඒ අයගේ පක්ෂයේ ඉන්න කොටස වැඩි වෙන්න පුළුවන්. ඔබ කියයි, අනේ මම තනි වෙලා මට පිහිට වෙන්න කවුරුත් නැහැ. මා වෙනුවෙන් කතා කරන කිසි කෙනෙක් නැහැ. මාව කොන් කරලා, මාව තනි කරලා. ඔබ හිතයි, ඒ නිසා මම කතා කරාට පළක් වෙන්නේ නැහැ. ඔබ මිනිස්යන්ට කතා කළොත් පළක් වන්නේ නැහැ. නමුත් ආස පොළව මැව්ව ඔබේ මැවුම් කරුවානන්ට ඔබ කතා කරනවා නම් ඔබ තමයි මේ පොළවේ ඉන්න ශක්තිමත්ම තැනත්තා තැනැත්තිය වෙන්නේ. හාලෙලූයා. ඇයි කිව්වොත් ඒ වුන් සමග තියෙන්නේ මාංශමය වූ හස්තයක්. ඔබ සමග තිබෙන්නේ ආත්මික වූ හස්තයක්. හාලෙලූයා. එනිසා අපේ දෙවියන් වහන්සේ අපේ පක්ෂේ ඉනවා. අර මම ඔබට කිව්වා වගේ ගින්නට දමපු අර කටු දර වගේ වෙන්නේ නැතිව ඔබ නිශ්චලතාවය තුල උන්වහන්සේගේ වචනේ දෙස බලාගෙන උන්වහන්සේ මට කිව් දේ කරන්නට උන්වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා. ඔබ යමක් ගැන උන්වහන්සේට කිව්වද උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේට බාර දුන් දේ ගැන විශ්වාසවන්තව උන්වහන්සේ ක්‍රියා කරන බව උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. අපි උන්වහන්සේට යමක් කිව්වම ඒ ගැන මම සලකලා බලන්න මිනිස්සු කියයි. ඒ ගැන මම සලකලා බලන්න මට ඉස්සර වෙලා තියෙනවා ලොකු නඩුවක් විසඳන්න. ඒ නිසා මට ඔක්කොම රැස් කරන්න තියෙනවා. එයාව ඉදිරියෙන් තියන්න ඕනේ, මෙයාව ඉදිරියෙන් තියන්න ඕනේ. එහෙම ඒ නිසා මේකට තව මාසයක් කල්යයි. නමුත් ඔබට පිළිතුරු අවශ්‍ය දැන්. ඒ නිසා ඔබ මිනිස්සු ළඟට නොවේ යන්න ඕනේ. ඔබේ දෙවියන් වහන්සේට ඔබ මේ තප්පරේදී කියන දේ, ඔබට මේ තප්පරේදී ඔබට උත්තර අවශ්‍ය නම් ඒ මොහොතේ ඒ දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු සපයනවාමයි. හාලෙලූයා. එනිසා ඔබේ ශක්තිය දෙස බලන්න එපා. සමහර විට ඔබ බ්ලැක් බෙල්ට් වෙන්න පුළුවන්, රෙඩ් බෙල්ට් වෙන්න පුළුවන්, කිසි පළක් නැහැ. ඔබේ ශක්තියෙන් ඔබ ක්‍රියා කරන්න යන්න එපා. සමහර විට ඔබේ හැකියාව දෙස බලන්න එපා. ඔබ කියන්න එපා, මම ජිම් එකට ගිහිලා මම මෙච්චර කාලයක් මම බොඩි බිල්ඩින් කරන කෙනෙක්, මම රෙස්ලින් කරන කෙනෙක්, ඒ නිසා මාව පරද්දන්න කාටවත් බෑ. එහෙම කියන්න එපා. ඔබේ ශක්තිය ඔබ මැඩ පවත්වලා ඔබේ දෙවියන් වහන්සේ කෙරේ රැඳී සිටින්න. ඔබ කියන්න එපා, මේ දේශයේ ඉන්නේ ලොකු ලොකු පුද්ගලයෝ ඔක්කොම මගේ මිතුරෝ, ඒ නිසා මාව පරාජය කරන්න කාටවත් බෑ. එහෙම ඔබ හිතන්නත් එපා. නැත්නම් එවැනි මිනිස්සුන් ඉන්නවනම් ඔබ බය වෙන්නත් එපා. ඇයි කිව්වොත් එයාලව එක කුඩා වචනයකින් එයාලා කිසි ශක්තියක් නැති අය ලෙස එයාලව ක්‍රියා විරහිත කරන්නට දෙවියන් වහන්සේට හැකි. ඒ නිසා එක එකනාගේ ශක්තිය දෙස බලන්නත් එපා. ඔබේ ශක්තිය දෙස බලන්නත් එපා. ඔබට ශක්තිමත්ව නැගිටින මිනිසයාගේ ශක්තියට බය වෙන්නත් එපා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අනුව ඒ වචනය තුළ රැඳී සිටින්න ඔබට අනිවාර්යෙන්ම ජය ලැබෙනවාමයි. හාලෙලූයා.
එනිසා අද මා උන්වහන්සේ උන්වහන්සේ අද දවසේ ඔබට කතා කළ දේ තුල ඔබ ඔබේ හැම ක්‍රියාවකදී උන්වහන්සේ දෙස බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතිව එනම් ක්‍රිස්තුස් වහන්සේව පැලඳගෙන ක්‍රියා කිරීමේදී හැම කාරණාවලෙදී ක්‍රිස්තුස් වහන්සේ ලෙස ඔබ තීරණ ගන්න එවිට ඔබ තමයි මේ පොළවෙන්න දක්ෂතම බලවත්මම මිනිසා වෙන්නට යන්නේ ඔබව පරාජය කරන කිසිම මිනිසෙකුට බැරි වෙනවා ඉනිසා ඔබ අර ගින්නට දැමු කටුදර වගේ වෙන්නේ නැතිව වචනේ ඉදිරියෙන් තබලා වචනය තදින් අල්ලගෙන ඒ වචනය අනුව ක්‍රියාත්මක කරන්න ඔබට ජය අනිවාර්යෙන් ලැබෙනවා හල්ලෙලූයා ඔබ සැමට ජේසු පීටයි